පෙරවරු 8යි විනාඩි 9යි තත්පර 28යි ඔබ සුදේශීය සේවයේ සමගින්. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ දෙවුලුපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජනීය හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රණන් වහන්සේ. පින්වත්නි, ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡා ආචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරා වේරය මච්ඡපමාද අට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මුක්ඛදං. සාදු සාදු සාදු. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ජාතික ගුවන්විදුලියෙන් ලොව පුරා ධර්ම ශ්‍රවණා විලාශිව සිටින සත්පුරුෂ බෝසත් පින්වත්නි අද විවේකී ඉරිදා දවසේ උදෑසන ඔබ මේ සූදානම් වෙන්නේ ඔබ හැම දෙනාගේම ජීවිතවල ජීවිත අවබෝධය පිණිසත් සසරේ ධර්ම අවබෝධය පිණිසත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසු දහසක් නිර්මල ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරලා තවදුරටත් ජීවිත අවබෝධයත් ධර්ම අවබෝධයත් ලබා ගන්නට බෝසත් පින්වත්නි අද දවසේ ඔබත් සමග සාකච්ඡා කරන්නට නිතර සාකච්ඡා නොකෙරෙන ඉතාම වැදගත් මාතෘකාවක් මම තෝරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතා වැදගත් ධම් කරුණක් සඳහන් වෙනවා. මරණය සම්බන්ධව කිසිම දවසක උපකල්පනය කරන්න බැරි කාරණා පහක් ගැන. තමයි ඔබ මිය යන දවස, මිය යන වෙලාව, ඊළඟට මිය යන තැන, ඊළඟට මරණය සඳහා හේතුව සහ මරණාසන්න සිතුවිල්ල, අපි කියන්නේ චුතිසිත කියලා. මෙන්න මේ කාරණා පහ පිළිබඳව ඔබට අද උපකල්පනය කරන්න බෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පින්වත්නි, මරණය පිළිබඳ සාමාන්‍යයෙන් කතා කරන්න මිනිස්සු කැමති නැහැනේ. අපිත් එක්ක කවුරු හරි මැරෙන කතාවක් කිව්වොත් අපි කියනවා මැරෙන කතා කියන්න එපයි කියලා. අපි සාමාන්‍යයෙන් භාවිතයෙන් ඈත් කරලා තියපු මාතෘකාවක්නේ මරණය. මං කියන්නේ ඇයි එහෙම කරන්නේ? අනිවාර්යෙන් සිද්ධ වෙන්නට නියමිත දේ මරණය නම් ඇයි කතා නොකර ඉන්නේ? දැන් මම ඔබත් සමග මරණය පිළිබඳ සාකච්ඡා කළයි කියලා ඔබ කලින් මැරෙන්නේ නැහනේ. මේක අපි කතා නොකලයි කියලා නොමැරින්නෙත් නැහනේ. අනිවාර්යෙන් වෙන්නට නියමිත, අනිවාර්යෙන් මුහුණ දෙන්නට නියමිත අත්දැකීම මරණය. ඉපදුන මිනිස්සෙක්ගේ ජීවිතේ බොහෝ දේවල් ඉදිරියේදී සිද්ධ වෙන්නටත් පුළුවන්, නොවෙන්නටත් පුළුවන්. මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මිනිස්සයාට අනිවාර්යෙන් වේවි කියලා හිතන්න පුළුවන් කාරණාව තමයි මැරෙනවා කියන එක. නිසා මේක කතා නොකර ඉන්න කී තේරුමක් නැහැ. මෙය කතා නොකර හිටියත් අනිවාර්යෙන් මැරෙනවනේ. ඒ නිසා බෝසත් පින්වත්නි, අපි දවසක ජීවිතේ මූණ දෙන අනිවාර්ය අත්දැකීමක් පිළිබඳ අපි මේ සාකච්ඡා කරන්නට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කාරණා ගැන, අපි මුලින් සඳහන් කරපු කාරණා පහ ගැන, මැරෙන දවස, මැරෙන වෙලාව, මැරෙන තැන, මරණයට හේතුව සහ අවසාන, මරණසිත, චුතිසිත, මරණාසන්න සිතුවිල්ල පිළිබඳව අපිට දැම්ම උපකල්පනය කරන්න බෑ කියලා. පින්වත්නි, නමුත් අපිට උපකල්පනය කරන්න පුළුවන් අපි දවසක මැරේවි කියලා. මැරෙන දවස කවදා වෙයිද? ඔබ හිතන් ඉන්න දවස නම් නෙමෙයි. දැන් අපි හිතන් ඉන්නවා අපි මෙන්න මෙච්චරක් වයස ගිහිල්ලා මැරෙයි, මේ වැඩ ටික ඉවරුනහම මැරෙයිද නේ? දරුවෝ ලොකු වුනහම තමයි අපි මැරෙන්නේ. දරුවෝ විවාහ කරලා දීපුවාම අපි මැරෙන්නේ. දරුවෝ මුණුබුරුත් බලලා තමයි අපි මැරෙන්නේ. එහෙම අපි උපකල්පනය කරන් ඉන්න. මං කියන්නේ ඒක නෙමෙයි දවස. අනිත් එක, ඔය මරණය කියන අත්දැකීමට තව ගොඩාක් කල් තියෙනවා කියලා හිතන් ඉන්න එපා. දැන් අපි පුංචි දරුවෙක් උදාහරණයට ගමුකෝ. පොඩි දරුවෙක්ගේ ජීවිතය දිහා බලාපුවම මරණයේ සේයාවක්වත් ඒ දරුවගේ ජීවිතේ නැහැනේ. ඒතරොට ගොඩාක් කල් ජීවත් වෙන්න තියෙනවා. අපි දරුවන්ට ආශිර්වාද කරද්දී කියන ඔයාලට තව කල් තියෙනවා, ජීවත් වෙන්න කල් තියෙනවා. මටත් එහෙම වැඩි හිටියෝ කියනවා. ඔබ වහන්සේට තව කල් තියෙනවා නේද? දැන් මගේ වයස අවුරුදු 25යි කියලා මම කිව්වහම වැඩිහිටියෝ කියන අනේ තව කල් තියෙනවනේ ජීවත් වෙන්න. කොච්චර කල් තියෙනවද? ඔබ වහන්සේට දුර ගමනක් යන්න පුළුවන් කියලා කියනවා. ඇත්තටම මේ හැටි කල් තියෙනවද?
අපිතුම ඉපදිච්ච කෙනෙක් උපන්දා ඉඳලා අවුරුදු 100ක් ජීවත් වුණා කියලා කොච්චර කාලයක්ද පින්වත්නි අවුරුදු 100ක් කියන්නේ? තව දැන් නිදහස දිනාගෙනත් අවුරුදු 70යිනේ ගෙවුණි. නේද? එතකොට අවුරුදු 100ක් කියන දිග කාලයක් කියලා අපිට හිතෙනවා ජීවිතය අවුරුදු වලින් මයින්ද ගියොත්. තේරුණාද? අපි මිනිසුන්ගේ ජීවිතයේ ආයු කාලය මයින්නේ අවුරුදු වලින්නේ. මෙන්න මෙයා අවුරුදු 70ක් ජීවත් වුණා. 80ක් ජීවත් වුණා. නේද? 96ක් ජීවත් වුණා. 105ක් ජීවත් වුණා. එහෙනම් අවුරුදු වලින් මයින්නේ. එතකොට ජීවිතේ හරි දිගයි වගේ අපිට තේරෙනවා. මං කියන්නේ ජීවත් වෙන්නේ අවුරුදු වලින් නෙමෙයි දවස් වලින්නේ. අපි දවස් වලින් ජීවිතේ මයින්න පුරුදු වුණොත් එහෙම ඔබට වැටහෙන්න ගන්නවා ජීවිතේ ගොඩක් දිග නෑ කියලා. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට ওই අවුරුදු 100 ඇතුලේ දවස් කීයක් තියේවිද ජීවත් වෙන්න? අවුරුද්දකට දවස් 365යි, අවුරුදු 100කට 36500යි. අවුරුදු 100කටම තියෙන්නේ දවස් 36500යිනේ. නේද? ඔබට පැහැදිලිද? අවුරුදු 100ක් කියන්නේ දිග කාලයක් නෙමෙයි කියලා. 36500ක් කියන්නේ ගාණක් නෙමෙයිනේ. නේද? දැන් මගේ වයස 25යි නම් මම තව අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් අපවත් වෙන්නේ ධම්මදීපහාමුදුරුවෝ 75න් නම් ඔය අවුරුදු 50 ඇතුලේ මට දවස් කොච්චරක් තියෙවිද? 18250යි නේද? 18250ක් කියන්නේ ගාණක්ද? 18250න් මොනවද කරන්න පුළුවන්? ඔය දවස් 18250 බලාගෙන ඉද්දි ගෙවෙයි පින්වත්නි. ඒ මම ලැහස් වෙලා ඉන්නේ ඒකයි. ඒ උපරිමනි ඊට මෙහා ඕනෑම දවසක මට යන්න සිද්ධ වේවි. මරණය කියලා කියන්නේ ඉතාම සමීප මාතෘකාවක්. ඒ නිසා මැරෙන දවස පිළිබඳ උපකල්පනය කරන්න බෑ. ඔය උපරිමේනේ, ඔය උපරිමෙන් මෙහා ඕනෑම දවසක හෙට වෙන්නත් පුළුවන්, අදවස වෙන්නත් පුළුවන්, මිය යාවි. ඊළඟට මැරෙන තැන පිළිබඳව හිතන්නත් බෑ. ඊළඟට මැරෙන වෙලාව ගැන කියන්නත් බෑ. අපි හිතන් ඉන්නවා නම් අපි මැරෙන්නේ අපේ ඥාතියෝ සියලු දෙනා එකතු වෙලා ඉදි පිරිත් ශබ්දය විකාශනය වෙද්දි බුද්ධ රූප වටේ ගහලා තියෙද්දි පවන් සලද්දි වෛද්‍යවරු වට වෙලා ඉදි එහෙම කියලා එහෙමම වෙයිද? එතකොට මහපාරේ ওই මැරෙන මිනිස්සු මැරෙන්නේ ඒගොල්ලෝ ජීවිතය ගැන අපි වගේම බලාපොරොත්තු තියාගෙන හිටපු අය නේද? ඒගොල්ලොත් බලාපොරොත්තු වුණා නිවිහැනහිල්ලේ මැරෙන්න. ඒට මැරුනේ මහපාරේනේ. මැරුනේ ලොරි වලට යට වෙලානේ. නේද? මැරුනේ කෝච්චියට හැප්පිලානේ. මැරුනේ බිල්ඩින් කඩාගෙන වැටිලානේ. දැන් ඒතර ඒ මිනිස්සු අපිට එහෙම නොවේ කියලා හිතන්න පුළුවන්ද? පින්වත්නි අපිට මරණ තැන ගැනවත් අදහසක් නැහැ. මරණ වේලාව පිළිබඳවත් අදහසක් තියාගන්න බෑ. නාන වේලාවේ මැරෙන්නත් පුළුවන්. නේද? නාන කාමරවල ඉස්සල වැටිලා මිනිස්සු මැරලා තියෙනවා. තරහෙන් ඉන්න වේලාවක මැරෙන්න පුළුවන්. ධර්මාශෝක මහරජුරුව තරහෙන් ඉන්න වේලාවක මැරුණේ. නේද? පිඹුරෙක් වෙලා ඉපදුනේ හින්දා. වේදනාවෙන් තමන් පිළිබඳ පසුතැවීමෙන් ඉන්න වේලාවක මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මං වගේ පෞකාරයෙක් මං ජීවිතේ වරද්ද ගත්තා, මට වැරදුනා, මට මේ ජීවිතය එපා වෙලා තියෙන, මට මාව එපා වෙලා තියෙන, ඒකත් මහ පෞකාර සිතුවිල්ල. පසුතැවෙන්න එපා. දැන් කරන්න දෙයක් නැහැ. වේදනාවෙන් තමන්ට තමා එපා කරගෙන ඉන්න එපා. බැරි වෙලා හරි එහෙම වෙලාවක මැරුණොත් එහෙම ඒත් සුගතියක් නැහැනේ. මරණයට හේතුව නේද? මරණයට හේතුව පිළිබඳවත් අදහසක් තියාගන්න බෑ. බුදුහාමුදුරුවෝ ඊළඟට උගන්වපු කාරණාව අපිට වෛද්‍යවරු මැරෙන්නේ. මම දන්න එක්තරා වෛද්‍යවරයෙක් හිටියා, සුවිස්සලන්තේ විශේෂඥ සල්ල වෛද්‍යවරයෙක්, ශ්‍රී ලාංකිකයෙක්. ඔහුගේ අම්මා ශ්‍රී ලංකාවේ මේ රටේ හිටියේ. මේ අම්මගේ සත්කමක් කරන්න වුණා. ඒතර සාමාන්‍යයෙන් අපි හදිසිය කෙනෙක් මිය ගියාම රෝහලේදී මැරුණාම අපි හරි ආසයි, කැමති ඒ මරණේ වගකීම වෛද්‍යවරයාට පවරන්න. ඩොක්ටර්ලාගේ වැරද්දෙන් මැරුණේ කියලා. එහෙම කියපු අවස්ථාව ඔබ අහලා ඇති. මොකද්ද එහෙම නැහැ. වෛද්‍යවරු මරන්න හැදුවත් මැරෙන්න කර්මයක් නැත්තම් මැරෙන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඒක පවරන්න එපා. දැන් මේ සුසලන්ත හිටපු විශේෂඥ සල්ල වෛද්‍යවරයා තමන්ගේ අම්මගේ සත්කම කරන්න මෙහි ආවා. මෙහි ඇවිල්ලා ඔහු දන්න සියලු ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරලා ඉතාම
ඉහළ තාක්ෂණයක් හටේ සැත්කම කරද්දි අම්මා සැත්කමේදි මැරුණා. මේක මැරෙන්නේ මෙතන ඩක් නෙමෙයි. වෙනත් සැත්කම. හැබැයි සැත්කමේදී අම්මා මිය ගියා. දැන් ડોක්ටර්ලගේ වැරද්ද කියන්න පුළුවන්ද? වැරද්ද වෛද්‍යවරුන්ගේ කියන්න පුළුවන්ද? සැත්කම කරපු වෛද්‍යවරයා ඒ මිය ගිය අම්මගේ පුත්‍රයා. ඒ නිසා මේ මරණයට හේතුව අපිට හිතා ගන්න බෑ. මීගොඩ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ අපවත් උනේ සුනාමියට අහුවෙලා. හිතන්න පුළුවන්ද? උන්වහන්සේවත් හිතුවද නේද? පොළොන්නරුවේ ජීවත් වෙන මිනිස්සෙක් හිතුවද මූද ගිලිලා මැරෙයි කියලා? රැල්ලට අහුවෙලා. ජීවිතේ ඉස්සල්ලාම මූද බලන්න ගියපු මිනිස්සු සුනාමියට අහුවෙලා මැරුණා. හැබැයි පෙරෑලියේ හිටපු, ගාල්ලේ හිටපු මිනිස්සු, හික්කඩුවේ හිටපු මිනිස්සු එදා පොළොන්නරුවේ ගල් විහාරේ බලන්න ගිහිල්ලා ජීවිතේ බේරගත්තා. ජීවිත කාලෙම වැල්ලට වෙලා ඉඳලා ඉස්සර වෙලාම ඇතුළට ගිය දවස, රට මැද්දට ගිය දවසේ සුනාමියක් ආවා. ඒ නිසා මේ මැරෙන හේතුවත් අපි හිතන හේතුව නොවෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා ලෙඩ වෙලා නොවෙන්නත් පුළුවන්. ඉම්මෙහා තියෙන ආසන්න හේතුවක් වෙන්න පුළුවන්. ඔබ කාර්යාලයට යනකොට විදුලි සෝපානේ හිර වෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්න පුළුවන්නේ. දැන් ඔබට මේ මම මේ දේවල් කියන්නේ මේ මරණය කියන එක අපි ළඟින්ම තියනවා කියන එක ඔබට තේරුම් කරවන්න. අපි දැන් ඉදිරි සැලසුමක් හදාගෙන ඒ තව එයාට තව කල් තියෙනවා මරණය ගැන සාකච්ඡා කරන්න තව වෙලා තියෙනවා කියලා ඒක ඈඩ් කරලා තිබ්බට ඔබට වැටහෙනවද දැන් මරණය පිටිපස්සෙන් හෙවණැල්ල වගේ ළඟින්ම තියෙන කොයි වෙලේ හරි එක අපි ඔයාට කරගන්නවා. ඊළඟට වැදගත්ම එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට පෙර සැලසුම් කරලා උපකල්පනය කරන්න බෑ මරණාසන්න සිතුවිල්ල පිළිබඳ. ඉතාම බෝධිසත්ව මට්ටමේ මිනිස්සෙක් ඉන්නවා. මෙයාට මැරෙන වෙලාවට හොඳ බෝධිසත්ව සිතුවිල්ලක් පහළ වේවි කියලා උපකල්පනය කරන්න පුළුවන්ද? ධර්මාශෝක කියන්නේ කොච්චර හොඳ මිනිස්සෙක්ද පින්වත්නි? රහතන් වහන්සේලා දෙනමකගේ තාත්තනේ නේද? ඊළඟට පන්සල් 84,000ක් හදපු දායක මහත්තයෙක්. බුදුදහම හොඳට තේරුම් අරන් හිටපු කෙනෙක්. ජයශ්‍රී මහා බෝධි බාරකාරයා. ඉතින් මෙච්චර පින්වන්ත අධිරජ ධර්මාශෝකට මැරෙන වෙලාවේ හිතට වෛරයක් ඇති වෙයි කියලා කලින් කාටවත් කියන්න පුළුවන්කම තිබ්බද? එයාවත් හිතුවද? නේද? බණ අහලා දෙව්ලොව ගියපු තලවවුල්ලු ගැන කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. විශාල ගල්ලෙනක් තියෙනවා. මේ ගල්ලෙනේ භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. උදේ ඉඳන් හවස් වෙනකන් ස්වාමීන් වහන්සේලා වට වෙලා එකට සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනවා. මේ ගල්ලෙනේ විශාල අඳුරු ගල්ලෙනක්නේ. ඇතුළට වෙන්න අඳුරේ ඉන්නවා වවුල්ලු, තලවවුල්ලු. මේගොල්ලෝ අර සතිපට්ඨාන සූත්‍රයේ මිහිරි හඬට, ගාම්භීර මිහිරි නිවුණු සොරයට වශීකృత වුණා. මේ වවුල්ලුන්ගේ මනසට තදින් කාවැදුණලු ඒ හඬ. නිරන්තරයෙන් නිරන්තරයෙන් මේගොල්ලොන්ට ඒක ඇහෙන්න පටන් ගත්තා. අතීත කතාවක් මේක. මැරෙන වවුල්ලු, ඒ වයසට ගිහිල්ලා මැරෙන්නේ ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝගේ ඔළුවට තදින් කාවැදිච්ච නාදය තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ හඬ. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා ස්වාමීන් වහන්සේලා ආපහු වැඩියා. කාලයක් ගෙවුණා. හැබැයි තවමත් වවුල්ලුන්ගේ ඔළුව ඇතුලේ අර හඬ රැවදෙනවා. වයසට ගිහිල්ලා මැරෙන හැම වවුලෙකුටම මැරෙන වෙලාවටත් මතක් වුණේ සතිපට්ඨාන සූත්‍රයේ හඬලු. එනිසා ඒ මැරෙන වවුල්ලු ඒ ප්‍රදේශවල මිනිස් මව් කුසවල් වල පිළිසිඳ ගත්තලු. දැන් කවුද හිතන්නේ වවුල්ලුන්ට සතිපට්ඨාන සූත්‍රය මතක් වෙයි කියලා අවසාන මොහොතේ? දැක්ක නේද? ඔච්චර හොඳට බණ දැනගෙන හිටපු දුවයි පුතයි දෙන්නම රහතන් වහන්සේලා වෙලා හිටපු ධර්මාශෝක රජුරවන්ට බණ මතක් වුණේ නැහැ. රැට කෑම කකා ඇවිදලා දවල්ට නිදන තලවවුල්ලුන්ට බණ මතක් වුණා. දැක්ක නේද? අවසාන සිතුවිල්ල පිළිබඳවත් උපකල්පනයකට එන්න බෑ. හැබැයි යෝගේ තියෙන භයානකකම තමයි ඔබ මැරුණ දවස මොකක් වුණත් කමන්නේ, මැරෙන තැන මොකක් වුණත් කමන්නේ, මැරෙන වෙලාව පෙරවරුද පස්වරුද මධ්‍යහ්නද මධ්‍යම රාත්‍රියද කියන එකත් එච්චර වැදගත් නැහැ.
මැරෙන හේතුව වැදගත් වෙන්නේ නැහැ එච්චරම. හැබැයි ඔබේ අවසාන චුතිසිත කියන එක වැදගත් වෙනවා. මොනවා හිතලාද අන්තිමට මැරුණේ කියන එක. ආන් ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. පින්වත්නි, පැරි වෙලා හරි නරක දෙයක් හිතලා මැරෙන්න උනොත් මම හොඳටම දන්නවා මේ බණ අහන ඔබ අද හෙට මැරෙන්නේ නැහැ. කවදා හරි මැරෙනවනේ. නේද? තව දවස් 36500ක් ඇතුලේ, ඒ කියන්නේ අදින් අවුරුදු 100ක් ඇතුලේ දවසකම මැරෙනවනේ. ඔබට මේ වචන ටික, මේ ධර්මදේශනාව එදාට වැදගත්. ඕනෑම දෙයකට පෙර සැලසුමක් ඕනේ නේද? පූර්ව සූදානමක් ඕනේ. දැන් අපි පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලිය දවස් කීයක් පෙර පුහුණු වීම කරනවද? ඉගෙන ඕක එදාටම කරන්න හිටියනම් හරියට සංවිධානය කරගන්න ඒ අවස්ථාවට ලස්සනට මුණ දෙන්න බෑ. නිදහස් චතුරස්‍රයේ දවසේ, නිදහස් චතුරස්‍රයේ උත්සවයක් තියෙනකොට පෙර සූදානමක් වෙනවා නේද? නිදහස් දිනේට ගාලු මෝදුර පෙටියේ ආචාර්ය පෙරපාරියට දවස් කීපයක් පෙර පුහුණු වීම වෙනවා නේද? ගිනි නිවන හමුදාව ගිනි ගන්නකම් ඉන්නේ නැහැ පුරුදු වෙන්න. ඊට කලින් කොහෙට හරි ගිනි තියලා නිමලා පුරුදු වෙනවා. දැන් මරණයට මූණ දෙන්න මැරෙනකන් ඉන්න එපා. මං කියන්නේ මැරිලා බලන්න කියලා නෙමෙයි. මැරෙන එක ඒ විදිහට මැරෙයි, ඒ වෙලාවට හිත හදාගන්න විදිහ දැම්මම සැලසුම් කරන්න ඕන. කියන්නේ හැම දෙයකම අපිට සැලසුමක් තියෙනවනේ. දැන් හදිසියේ විදුලිය විසන්දුනොත් ඔබේ ගෙදර ඉටිපන්දමක් ගිනි පෙට්ටියක් ලාච්චුවක ඇති. ඒ එතන ඉඳලා පොඩි සැලසුමක් තියෙනවා අපේ. නේද? වතුර කැපුවොත් බාල්දියක් තියෙනවා අපිට. කඹයක් තියෙනවා ඇදගෙන හරි නාන්න. දැන් අපිට එහෙම හැම දෙයකටම පුංචි පෙර සූදානම සැලසුමක් තියෙන එකේ අර අපි මුහුණ දෙන්නට නියමිත දැවැන්තම අත්දැකීම මරණය නමැති අත්දැකීම, ඒක තමයි තීරණාත්මකම එක. මේ ජීවිතයේ සියල්ල තීරණය වුණේ අපි පෙර ජීවිතයේ මියගොස් මේ ජීවිතය පිළිසිඳ ගත්ත මොහොතෙනි. ඒ මරණයත් උපතත් අතර මොහොත. ඉතාම තීරණාත්මක මොහොතක්. ආයෙත් පාරක් ඔබට අවස්ථාව එනවා. ඔබ මේ සැරෙත් මේ ජීවිතේ නික්මිලා යන්න ඕන දවසක. හැමදාම ඉන්න බෑ. අඩුම තරමින් අවුරුදු 85,000ක්වත් ඉන්න පුළුවන් නම් මේ බණ ඔබ අහන්න එපා. ඒක තව කල් තියෙනවා. එහෙම නෑ. කොහොමත් ඔබට තියෙන ඉලක්කම් දෙකේ ගාණක් තව ජීවත් වෙන්න. තව ඉදිරියට තියෙන්නේ. ඒ නිසා ඔබට මේක හරි වැදගත්. එදාට මරණයට කොහොමද මුහුණ දෙන්නේ කියලා අද ධර්මදේශනාවේදී අපි මේ සාකච්ඡා කරන්නේ. කොහොමත් ඔබ මුහුණ දෙන විදිහට මුහුණ දෙන්න මනස හදාගන්න විදිය. මරණයට ධර්මානුකූලව මනස සූදානම් කරගන්න. ඔබ හොඳ හිතින් මැරුණොත් ඔබේ ඊළඟ භවය පිළිබඳ, ඊළඟ ජීවිතය පිළිබඳ අපිට සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. නරක හිතකින්, වේදනාවකින්, වෛරයකින්, පසුතැවීමකින්, කුහක හිතින්, ගුණමකු හිතින් මැරුණොත් අපිට ඔබේ සංසාරය පිළිබඳ බය වෙන්න සිද්ධ වෙනවා. මොකක් වෙයිද, මොකෙක් වෙයිද එහෙම බය හිතෙන්න වෙනවා අපිට. එනිසා සංසාරය පිළිබඳ සුභ බලාපොරොත්තු තියාගන්න ඕන අපි. මොකද පින්වත්නි, අපි මේ සංසාරේ පියවරෙන් පියවර ජයග්‍රහණයක් හොයාගෙන යන ගමනක් මේක. අපි මේ යන්නේ නිර්වාණය හොයාගෙන. මේ සංසාරේ ඇවිදලා 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 මෙතෙන්ට එනකන් ආපු අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මෙච්චර කාලයක් මේ ඇවිද්ද සංසාරේ දැන් හොඳටම ඇති කියලා. මන්දනේ ඔබට එහෙම වැටහෙනවද කියලා. මගේ බෝසත් පින්වත්නි, මම කියන හින්දවත් විශ්වාස කරන්න ඔබ ඇවිද්ද ඇති. දැන් යන්න බලන්න මේකෙන්. කියන්නේ මැරිලා යන්න කියලා නෙමෙයි, නිවිලම යන්න. මැරිලා ගියොත් ආයෙන්න වෙනවා. කමක් නැහැ, අපි ආයෙමු. ආයෙ ඇවිල්ලා හරි නිවෙන්න ඕන දවසක. පහන් දැල්ලක් නිවෙනකොට ඒ එළියට මොකද වෙන්නේ? ඝන අඳුර තියෙන තැනක පහනක් පත්තු කරනවා. ආලෝකය විහිදෙනවනේ හැමතැනම. ඒ පහන නිවා දැමූ පසු අර ආලෝකයට මොකද වෙන්නේ? ආලෝකය ඉතුරු වෙනවද? ඒ ආලෝකය කිසිවක් ඉතුරු නොකර නිවි යනවා. දැල්ල නිවෙනකොට අළු ඉතුරු වෙන්න පුළුවන්. හැබැයි ආලෝකය ඉතුරු වෙන්නේ නැහැ. ඔබ නිවන් දැක්ක දාට ඔබේ ඇඟ ඉතුරු වෙනවා. හිත ඉතුරු නැතුව නිවෙනවා.
අලු ඉතුරු වෙනවා ගැඟ ඉතුරු වෙනවා නේද? තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නිවෙනින් නිවී ගිය පසුත් උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉතුරුණා නේද? ඒ ශ්‍රී දේහය ඉතුරුණා එකට ආදාහන කටයුතු සිද්ධ කරලා ඒ දේහේ ධාතුන් වහන්සේලා ලොව පුරා බෙදා දුන්නා. අපි අදටත් වඳිනවා ඒ ධාතුන් වහන්සේලාට. ආලෝකයෙන් නිවිලා ගියා, දැල්ලේ අලු ඉතුරු වුණා. ඇඟ ඉතුරු වෙයි කමන්නේ නැහැ ඔබේ, හැබැයි ඔබේ මනස නිවිලා යන්න ඕනේ. ආයෙ තැනක ගිහිල්ලා පිළිසිඳ ගන්න නැති වෙන්න මනස නිවෙන්න ඕනේ දවසක. මොකද ආයෙත් උපදින්න තරම් හේතුවක් මේ ලෝකෙ තව නැහැ. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මං ආයෙ උපදින්න ඕනේ කියලා. ඒ එකම හේතුව වෙන්න ඕනේ මෙන්න මේ හේතුව. මොකද්ද? ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබා ගැනීමට මේ ජීවිතේ බැරි වුණොත් ආයෙ උපදින්න. වෙන සංසාරයට ආස කරන්න හේතුවක් තියෙනවද කියලා මට කියන්න. අලුත් දෙයක් ඔබට තියෙනවද? මට මේ ජීවිතේ බැරි වුණා මේ ඉලක්කවලට යන්න, මං ඊළඟ පාරවත් මේ දේවල් දිනා ගන්න ඕන නේද? ප්‍රාදේශීය සභාවට තරඟ කරලත් එක දිගට ඉල්ලලා පෙරදිච්චා ඉන්නවනේ නේද? මං ඊළඟ පාරවත් ඉල්ලලා ඊළඟ ජීවිතේ හරි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවා නම් මතක තියාගන්න, ඔබ සක්විති රජ වෙලත් ඉඳලා තියෙනවා මේ මහ පොළොවේ. එහෙම ඔබ ආයෙ ප්‍රාදේශීය සභාවේ සමන්ත්‍රී වෙන්න ඕනේ නෑ. බුදුහාමුදුරුව අපිට කිව්වේ, උන්වහන්සේ අර මළුව දිගේ ඇවිදින කඩිපේලියක් දිහා බලාගෙන ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. ආනන්ද, මේ හැම කඩියෙක්ම, මේ පෝලිමට දුවන හැම කඩියෙක්ම මීට පෙර සංසාරේ සදෙව් ලොවට අධිපති සක්දෙවි රජව සිටියා. මිනිස් ලොවට අධිපති සක්විති රජව හිටියා. එහෙම හිටපු අය අද කඩි වෙලා පුංචි දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි, හැම කඩියෙක්ම සක්විති රජ වුණා නම්, හැම කඩියෙක්ම සක්දෙවි රජ වුණා නම්, මේ තරම් ශ්‍රේෂ්ඨ ප්‍රතිබල සම්පන්න මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්න අපි එහෙම නොවුණා කියලා කියන්න බෑ නේද? ඔව් ආනන්ද, මේ සංසාරේ ඔබ ගෙවාගෙන ආපු දුරට සංගතව ගත් කල ඔබ මේ සදෙව්ලොවට අධිපති සක්‍ර දෙයියෝ වෙලා හිටියේ නෑ කියලා තර්ක කරන්න හේතුවක් නෑ. මේ සංසාරේ ගෙවාගෙන ආපු දුර පිළිබඳව හිතද්දි ඔබ මේ මිනිස් ලොවට අධිපති සක්විති රජ වෙලා හිටියේ නැහැයි කියලා තර්ක කරන්න හේතුවක් නෑ. එච්චර දුරක් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ගෙවපු දුර පිළිබඳ අපිට තේරුම් ගන්න ලස්සන උපමා කතාවක් දේශනා කළා. පින්වත්නි, ඔබ දැනට මිනිසෙක් වශයෙන් ජීවත් වෙනවනේ. මීට පෙර කීපාරක් මිනිසෙක් වෙලා ඉපදිලා ඇද්ද? ගංගානම් ගඟ ආරම්භයේ සිට කිලෝමීටර් සැතපුම් දසදහස් ගාණක් ගෙවාගෙන ඇවිදිලා මහ මුහුදට වැටෙන තැන දක්වා ගංගානම් ගඟේ කොතරම් වැලි කැට ඇද්ද? වැලි සවල් ගානින් නෙමේ, කියුබ් ගානින් නෙමේ, කියන්නේ වැලි කැට ගානින් කියන්නේ වැලි කැට ගානින් කොච්චර වැලි ඇද්ද? ඒ වැලි කැට ගානට වඩා ඔබ දැනට මනුස්ස ජීවිතේම ලබලා තියෙනවා. කොහොමද එතකොට මේ සංසාරේ දුර ගැන ඔබට තේරෙනවද? ඒතර මිනිස්සු නොවුන අවස්ථානේ වැඩි නේද? වෙන සත්තු වෙලා, පණුව වෙලා, කෘමි සත්තු වෙලා, සිව්පාව්, මාළු, කුරුල්ලු එහෙම ඉපදිච්ච අවස්ථා. භූතය ප්‍රේතය වෙලා හිටපු කල්ප ගණන්, නිරයට වැටිලා බුද්ධාන්තර කල්ප ගණන් නිරේ හිටපුවා. ඔක්කොම එකතු කරලා ගත්තාම ඔබට හිතෙන්නේ නැද්ද ඇති අප්පා කියලා මේ සංසාරේ? දැන් තියෙන්නේ අපිට නිවෙන්න, මේ සංසාරයෙන් යන්න ඕන. මේ සංසාරේ හිටියේ ඇති ආන් එතනදි පින්වත්නි, ඔබ ඊළඟ ජීවිතයකට ආශ කරනවා නම් ආශ කරන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච හින්දා මිසක් වෙන විඳින්න දෙයක් ඔබට නැහැ. අවසාන මොහොතේ ඔබ හිතන විදිය, ඔබට මතක් වෙන දේ ඊළඟ ජීවිතය සකස් කිරීම සඳහා ලොකු බලපෑමක් කරනවා. අවසාන චුතිසිත ඔබ හිතන එක නෙමේ ඔබට හිතෙන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කිව්ව විදිහට අපි කොහේ මැරුණා, කවදා මැරුණා, කොයි වෙලාවේ මැරුණා, මොන හේතුවකින් මැරුණා, අවසාන චුතිසිත හොඳ එකක් නම් හරිනේ. අපි ඉතින් මැරෙන වෙලාවට කොහේ මැරුණත් බුදුගුණ මෙනෙහි කරලා මැරෙනවා. බැයිද? ලොරියකට යට වෙලා මැරෙනවා.
පනාදින ගමන් බුදුගුණ මෙනෙහි කළ හැකිද? මං කියන්නේ ප්‍රායෝගිකව හිතන්න. වෙයිද ඔබට බුදුගුණ විතරක් මෙනෙහි වෙයිද? ඔබ ඕනේ නම් මේ ධර්ම දේශනාව අවසානයේදී මිනිත්තු පහක් බුදුගුණ විතරක් හිතලා බලන්නකො. පුළුවන්ද කියලා? වෙන මොකුත් ඔබට මතක් වෙන්නේ නැද්ද කියලා? ඇස් දෙක පියාගෙන බුදුගුණ මෙනෙහි කරන්න. මේ ධර්ම දේශනාව අවසානයේදී ඔබට බුදුගුණ හැර තවත් බොහෝ දේ මතක් වෙන්න ගන්නවා. ඒකම තමයි මැරෙද්දි සිද්ධ වෙන්නේ. නේද? ලොකු ලොරියක් යටකට යට වෙලා ලොරියක් යට පනා දිනකොට ඔබට බුදුගුණම මෙනෙහි වෙයි කියලා ඔබට විශ්වාසද? දුව මතක් වෙන එකක් නැද්ද? පුතා මතක් වෙන එකක් නැද්ද? මහත්යව නෝනව මතක් වෙන එකක් නැද්ද? ණයට දීපු සල්ලි, පොලියට දීපු සල්ලි සමහරුට මතක් වෙන එකක් නැද්ද? නේද? තරහකාරයව මතක් වෙන එකක් නැද්ද? ලොරියේ රියදුරා සමග වෛරයක් ඇති වෙන එකක් නැද්ද? නේද? වෙන්න පුළුවන් නේ පින්වත්නි. අපි හිතන එක නෙමෙයි, සැලසුම් කරන එක නෙමෙයි, අපිට හිතෙන්නේ වෙන එකක්. රුවන්වැලි මහසෑය හදපු රජතුමා කවුද? අහපු ගමන් මිනිස්සු උත්තර දෙන්නේ දුටු ගැමුණු රජතුමා. වැරදි. එහෙම කියන්න එපා, ඒක සාහසිකයි. ගැමුණු රජ්ජුරුවෝ ගාමිණී අභය මහරජ්ජුරුවෝ හරිනම. ගාමිණී අභය මහරජ්ජුරුවන්ට ගාමිණී කියන පාලි නම සිංහලෙන් අපි කියනවා ගැමුණු කියලා. නේද? මහින්ද කියන පාලි නම අපි සිංහලෙන් කියනවා මිහිඳු කියලා. ඒ වගේ ගාමිණී කියන පාලි නම සිංහලෙන් ගැමුණු කියලා කියනවා. හැබැයි ගැමුණු නෙමෙයිනේ හරිනම, ගාමිණී අභය කුමාරයා නැත්තම් ගාමිණී අභය මහරජ්ජුරුවෝ. ඇයි දුටු ගැමුණු කියන්නේ? ගාමිණී අභය කුමාරයා එලාර මහරජ්ජුරුවන්ට එරෙහිව සේනා සංවිධානය කරනකොට ගැමුණු කුමාරයාගේ පිළට දස දහස් ගණනින් ලක්ෂ ගණනින් සෙවලු එකතු වෙනකොට එලාර රජ්ජුරුවෝ ලියුමක් එවනවා ගැමුණු කුමාරයාට. පුත, ඔය සටන නවත්තලා මා වෙත එන්න. මගේ ආදරණීය රූමත් දියණිය මම ඔබට විවාහ කරලා දෙනවා. සහ යුව රජකම දෙනවා. මගෙන් පස්සේ උතුරු රාජ්‍යයේ රජකමත් දෙනවා. කොහොමත් උතුරත් දකුණත් දෙකම දවසක ඔබට අයිති වෙනවා. ඔබේ පියාගෙන් පසු දකුණත්, මගෙන් පසු උතුරත් ඔබට යුද්ධයකින් තොරව දිනා ගන්න පුළුවන්. මාගේ රූමත් දියණියත් ඔබට මන් දෙනවා. මේක දැක්කහම ගැමුණු කුමාරයා තරුණේක තරුණ ආවේගයට ආපහු ලියුමක් ලියනවා. උදේ පාන්දර කටහොදන් නැතුව ගහන කෙළපිඩක් තරම් මට උඹේ දුවත් උඹේ යුව රජකමත් වටින්නේ නෑ එලාර කියලා. මේක දැක්කහම අර වයෝ වෘද බලසම්පන්න මහලු දමිල රජතුමා වෙව්ලනවා වෛරයෙන්. කෑ ගහලා මාලිගාවේ කෑ ගහලා ගැමුණු කුමාරයාට ආමන්ත්‍රණය කරනවා. දුෂ්ට ගාමිණී, දුෂ්ට ගාමිණී එක රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ලියාපදිංචි වෙලා තියෙන්නේ අපේ සමාජයේ. දැන් එලාරගේ ප්‍රකාශය දුෂ්ට ගාමිණී කියන එක සිංහලෙන් කිව්වොත් දුටු ගැමුණු. මං අහන්නේ ගැමුණු මහරජ්ජුරුවෝ ගාමිණී අභය මහරජ්ජුරුවෝ ලංකාවේ මිනිස්සුන්ට කරපු දුෂ්ටකම මොකද්ද? ගාමිණී අභය මහරජ්ජුරුව නොවෙන්න ඔබට අද අහන්න බණක් නැහැ. ගාමිණී අභය කුමාරයාගෙන් තාත් අහනව කාවන්තිස්ස රජ්ජුරුවෝ, උඹ ඇයි එලාරත් එක්ක සටන් කරන්නේ? එලාර කවදාවත් මට අභියෝග කරලා නැහැ. ඇයි තාත්තට පේන්නේ නැද්ද එලාර කරන සාසනික විනාශය? රැයට රැයට පන්සල්වලින් ස්වාමින් වහන්සේලා පැහැරගෙන ගිහිලා ඝාතනය කරනව ඔබට නොපෙනේද? ඔබට නොපෙනේද පුස්කොළ පොත් ගෙනිලා දස දහස් ගණනින් ගිනි තියෙනවා? බුදු දහම සුරක්ෂිත කිරීම සඳහායි මා සටන් කරන්නේ. නැතුව මේක රජ සැප පිණිස කරන සටනක් නොවේ. ඒ කරපු මහ කැපකිරීම කැමැත්තෙන් අපාගත වුණේ අපි හින්දා. රණවීරෝ කවදාවත් අමතක කරන්න එපා. විහාර මහදේවිය ගැමුණු කුමාරයාගේ යන උඹලා සටන් කරන්නේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නම්. සම්බුද්ධ දේශනාව පිළිබඳ අවබෝධයක් උඹලට ඇතිනේ. යුද්ධේ නාමයෙන් හෝ මිනී මැරීම පාපයක්නේ. එතකොට උඹලට සංසාරයක් විමුක්තියක් තියේවිද? ගැමුණු කුමාරයයි සෙබළු යෝධයෝ දස දෙනා, සේන්පතිවරු දස දෙනා ඇතුළු මේ 11 දෙනා මව් බිසවට මොකද්ද කියන්නේ? මෑණියනි, අපි අපේ විමුක්තිය මතු පරපුරේ නූපන් දරුවන්ගේ විමුක්තිය වෙනුවෙන් කැපකොලෝ වෙමු. නූපන් දරුවන්ට නිවන් දකින්න දර්ශනයක් ආගමක් විතුරු කරන්න ඕන හින්දා අපි මේක කරන්නේ. ඔව්, ඒ ඉච්චර කැපකිරීම කරපු ගැමුණු කුමාරයා ගාමිණී අභය මහරජ්ජුරුව දුෂ්ට ගාමිණී ලෙස හඳුන්වනවට මම නම් පෞද්ගලිකව කැමති නෑ. ඔබ හිතා බලන්න.
පින්වත්නි, ගාමිණී අභය මහරජුරෝ මහරජෙක් විදිහට බොහෝ කල් රජකම් කරලා සර්පයෙකු දෂ්ට කිරීම නිසා මරණාසන්න වෙලා නාගයෙකු දෂ්ට කරලා මැරුණේ. මරණාසන්න වෙච්ච මහරජුරෝන්ගේ එකම සිහිනය තිබුණේ රුවන්වැලි මහසෑය හදන එක. හැබැයි රුවන්වැලි මහසෑය හදලා නිම කරන්නට පෙර ගාමිණී අභය මහරජුරෝ මරණාසන්න වෙච්ච නිසා සද්ධාතිස්ස කුමාරයා රජුරුවන්ගේ මල්ලි තීරණය කරනවා, පැය කීපයක් ඇතුළත නයිවිස උග්‍ර වෙලා මහරජුරුව මිය යනවා. ඊට පෙර රුවන්වැලි සෑය හදලා පෙන්නනවා. සෑය බැඳලා ඉවරයි, කපරාරු කරලා තින්ත ගාලා නැහැ. කොහොමද පෙන්නන්නේ? නියෝග කරනවා, ඔය ලොකු පාලකයෝ පල්ලෙහා ඉන්න අයට නියෝග දෙන විදිහ රාජ්‍ය සේවකයෝ දන්නවා. කොහොමද කරන්නේ? කොහොම හරි කරන්න කරන විදිහ අපිට අදාළ නැහැ. එහෙම තමයි රාජ්‍ය නායකයෝ උපදෙස් දෙන්නේ. එතකොට මේ සද්ධාතිස්ස කුමාරයා කියනවා, පැය දෙකක් ඇතුළත මහ සෑය සුදු රෙදි වලින් ඔතලා පෙන්වන්න. කරන්න පුළුවන් වැඩද? අක්කර හතරක් ඔය මළුවම සුදු රෙදි කොහෙද තියෙන්නේ? හැබැයි ඉතා ඉක්මනින් සියලු දෙනා එකතු වෙලා මහ සෑය සුදු රෙදි වලින් ඔතලා මහරජුරුවන්ව රුවන්වැලි මහ සෑය පේන සීමාවට දෝලාවක තියාගෙන අරගෙන ගිහිල්ලා පෙන්වුවා, මහරජතුමනි, මහසෑය බැඳලා ඉවරයි. මේක දිහා බලාගෙන අවසන් සුසුම හෙළපු රජුරුවන්ට මතක් වුණේ, මම රුවන්වැලි මහසෑය හැදුවා කියන එක නෙමෙයි. ඇහි යනලා පෙන්නුවත් මතක් වුණේ ඒක නෙමෙයි. මතක් වුණේ පළවෙනි සටන පෙරදිලා, එලා අර රජුරුවොත් එක්ක කරපු සටන පෙරදිලා ආපහු එනකොට කන්නත් නැතුව දවස් හතරක් බඩගින්නේ ඉඳලා ඉතුරු වෙච්ච සෙබළු ටිකත් එක්කලා හදාගත්ත කෑම ටිකක් කැලේ හැංගිලා බතුයි මිරිස්සොදි බත්තිකයි මිරිස්සොදි ටිකයි සමානව බෙදාගෙන ගැමුණු කුමාරයා කන්න ඉඳගත්තම මතක් වෙනවා, දෙයියනේ, කවදාවත් මහා සංඝරත්නයට දානි නොදී මං කාලා නැහැ. එනිසා කන්නේ නැහැ. දැන් දවස් තුනක් කාලා නැහැ. කෑම එක ඒත් තිබ්බ පැත්තකින්. ඒක දැක්කා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කල්පනා කරනවා රට බේරගන්න ඉන්න කුමාරයා. උන්වහන්සේ එර්දියෙන් ඒ වනාන්තරයට වැඩම කරලා පාත්‍රේ රැගෙන එතනින් පිඬු සිගා වඩිනවා. කැමණු කුමාරයාට හරිය සතුටුයි. හාමුදුරු කෙනෙක් වැඩියා. තමන්ගේ බත්පතෙන් මිරිස් හොදි බතු විතරයි තිබුණේ. හැබැයි ඒකෙන් කොටසක් ස්වාමින් වහන්සේගේ පාත්‍රයට බෙදලා ඉතුරු ටික තමයි ගැමණු කුමාරයා කෑවේ. බලන්න, අපේ තරුණ දරුවන්ට පුදුම තරම් හොඳ ආදර්ශයක්. කවදාවත් බුදුදහමට පිටුපාලා ගියේ නෑ සිංහල රජදරුවෝ. අපේ රටේ සිංහල දරුවෝ, හෙළ දරුවෝ, මේ රටේ ඕනෑම ජාතිකයෙකුට බුදුදහමට ගරු කරන්න පුළුවන්, බුදුදහම පිළිපදින්න පුළුවන්. කවදාවත් වරදින්නේ නෑ. එතකොට බලන්න, කොච්චර බඩකින් හිටියත් කන්න අතට ගත්ත බත් එක කෑවේ නෑ තමන්ගේ ප්‍රතිපත්තිය නිසා. ස්වාමින් වහන්සේලාට දානි නොදී මං කන්නේ කියලා. ඒව තමයි ඒ කුමාරයාට දවසක ආශිර්වාදයක් පිණිස පිහිටපු ශක්තිය. ඉතින් මරණාසන්න මොහොතේ මතක් වුණේ ආන් ඒක. අච්චර මහ විශාල වලාකුළු වල ගෑවෙන චෛත්‍ය හැදුවට ඒක නෙවෙයි මතක් වුණේ. මම මිරිස් සොදී බතුයි කන්න ගත්තත් එදා කොච්චර ප්‍රශ්න තිබ්බත් හාමුදුරුවන්ට දාන නොදී මිසක් කෑවෙන්නේ නැහැ. ඒක තමයි අවසාන සිතට මතක් වුණේ. දැක්කා නේද පින්වත්නි, ඇහි ඇනලා පෙන්නලත් මතක් වෙන්නේ මතක් කරවන එක නෙමෙයි. දැන් කල්පනා කරන්න, ඔබ මැරෙන දාට හරි අපි කිමු ඔබ වයසට ගිහිල්ලා වයෝවෘද්ධ වෙලා මිය යන්නේ දවසක. ඒත් ඔබේ දරුවෝ වට වෙලා පිරිත් දාලා බුද්ධ රූප වටේට ගහලා තියෙනවා. හැබැයි ඔබට විශ්වාසද ඔය ඔය ආස්තේ පණ යන වෙලාවට ඔබට එහෙම එකක්ම මතක් වෙයි කියලා? සමහර විට ඔබට නරක දෙයක් මතක් වෙන්න පුළුවන්. අනේ මං දරුවන්ට අසාධාරණකම් කළා, මං දේපල හරියට බෙදලා දුන්නේ නැහැ, එහෙම නැත්නම් ලේලිව දකින්නකොට තරහක් එන්න පුළුවන්. ලේලියක තරහ තිබ්බනම් නේද? බෑනලා එක තරහක් එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔබට කොච්චර අභාග්‍ය සම්පන්න සංසාරයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? දැන් අවසාන මිනිත්තු කීපය තුළ අපි සාකච්ඡා කරන්න යන්නේ මේකට මොකක්ද දැන් කරන්න ඕන. දැන් අපිට හිතන එක අපි හිතන්න උත්සාහ කරන එක නෙමෙයිනේ හිතෙන්නේ, සැලසුම් කරන එක නෙමෙයිනේ හිතෙන්නේ. එහෙනම් මතක තියාගන්න, අවසාන මොහොතේ ඔබට හිතෙන එකයි මතක් වෙන එකයි ලොකු බලපෑමක් ඊළඟ ජීවිතය සඳහා කරනවා නම් හිතෙන එකයි මතක් වෙන එකයි දෙකම හොඳ එකක් වෙන්න ඕන. හිතෙන්නත් ඕනේ හොඳ දෙයක්, මතක් වෙන්නත් ඕනේ හොඳ දෙයක්. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේක විශ්වාස කරන්න.
මතක් වෙනවනම් මතක් වෙන්නේ දැනට මතකයේ තිබෙන එකක්. හිතෙනවනම් හිතෙන්නේ හිතලා පුරුදු එකක්. අපි හිතමු මැරෙන වෙලාවට වෛරයක් හිතෙනවා. වෛරය කියන මනෝභාවය මතුවෙන්න නම් ඔබට වෛර කරලා පුරුදු වෙන්න ඕන. වෛර කරලා පුරුදු නැති කෙනෙකුට මරණාසන්න මොහොතේ වෛරය මතුවේයිද? වෛරී සහගත මානසිකත්වයක් ඇති වෙයිද? වෛරය කියන එක පුරුදුම නැති දෙයක් කරගන්න. අපිට පුරුදු නෑ වෛර කරලා. ගැහුවත් නිකන් hina වෙන මට්ටමේ ඉන්න. මම නම් එහෙමයි. තරහ කියන එක ජීවිතෙන් අයින්ම කරන්න පුරුදුම නැති දෙයක් කරගන්න. එතකොට එන්නේ නෑනේ උඩට. ඔබට තව කල් තියෙනවා. ඕක පුරුදු කරගන්න වැඩි කල් යන්නේ. උවමනාවයි ඕන. නරක එකක් මතක් නොවීම සඳහා කරන්න ඕනේ මතකයේ තියෙන නරක දේවල් අයින් කරන එක. අපි දැනට මතකයේ තියෙන නරක දේවල් තවදුරටත් මතක තබාගෙන ඉන්න එකද කරන්නේ? රැයට නිදා ගන්න ගමන් කල්පනා කරන උදේ මට අරේම කිව්වා. ඇයි එහෙම කිව්වේ? මෙච්චර මං උදව් කරලා තියෙද්දි මට මෙහෙම කිව්වනේ. හරි දවසක එන්න තෑ මටත් බලාගමුකෝ එදාට. දැන් අර අමතක කරන්න ඕනේ එක මතකයේ යට ගහලා තියෙනවා නේද? අපිට හන්දියේදී ගුටි කන්න වෙනවා. හන්දියේදී ගුටි කාලා ඇවිල්ලා මතක තියාගෙන ඉන්නවා. දවසක එන්න තෑ මටත් ඔය හන්දියමයි ගහන්නේ. මිත හිතේ තියන් ඉන්නවා. කරුමෙට ඒ හන්දියෙම අර මිනිහට ගහන්න කලින් වාහනයකට යට වෙලා මැරෙනවා. දැන් මැරෙන වෙලාවට ඒ හන්දියේදී මොකද්ද මතක් වෙන්නේ? චික්කේ මේ හන්දියම තමයි මං ගුටි කෑවේ. ඒ හන්දියම මැරෙන්න උනා. දැක්කද? එතකොට හොඳ සංසාරයක් ලැබෙයිද? ඒ නිසා පින්වත්නි, හරි සරලයි, කරන්න ඕන පුංචි දෙයක් තියෙන්නේ. හොඳ එකක් මතක් වෙන්න නම් හොඳ ඒවා විතරක් හිතලා පුරුදු වෙන්න, නරක ඒවා පුරුදුම නැති කරගන්න. කුහකකම, ගුණමකුකම, ඊර්ෂ්‍යාව, වෛරය, තණ්හාව, දැඩි ආශාව, කාමුකත්වය, මේවා හිතෙන් ඈත් කරන්න. ඒතර එහෙම එකක් එන්නේ නෑනේ. තේරුණාද? එහෙම මානසිකත්වයක් ඇති වෙන්නේ දැන් පුංචි දරුවෙකුට වෛරය කියන මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්ද? ඇයි ඒ? පුංචි ළමයි වෛර කරන්න දන්නේ නෑ. වැඩිහිටියෝ දන්නේ කොහමද? පුරුදු වෙලා. දැන් ওই පුරුද්ද නැති කරගත්තනම් හරි නේද? පුංචි ළමයිට රාගයක හැඟීම් පහළ වෙනවද? මාස දෙකේ තුනේ හමාස හයේ ළමයිට වැඩිහිටියන්ට පහළ වෙන්නේ මොකද? පුරුදු වෙලා රාගයේ කාමයේ. දැන් මොකද කරන්න ඕනේ? ආපහු පුරුද්ද නැති කරගන්න. එච්චරයි. හිතේ තියෙන නරක දේවල් අයින් කරන්න, නරක මතකයන් ඉවත් කරන්න, හිතලා පුරුදු වෙච්ච නරක මනෝභාවයන් ඒ පුරුද්දෙන් අයින් කරගන්න. ඔබට ඔබේ සංසාරය පිළිබඳ රක්ෂණයක් දාගත්තා වගේ විශ්වාසයක් ඇති වෙනවා. සංසාරයේම ඉන්ෂුරස් කළා වගේ ඔබට දැනෙනවා. එතකොට බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඔබේ කරපු පින්කම් වලින් ප්‍රයෝජන අරගෙන ඊළඟ ජීවිතේ ඉතා හොඳ එකක් කරගන්න පුළුවන්. ඉතින් බෝසත් පින්වත්නි, අද දවසේ අපි ධර්මදේශනාව තුල සාකච්ඡා කළේ අවසාන චුතිසිත සකස් කරගන්න යහපත් අවසාන මනෝභාවයක් නිර්මාණය කර ගැනීම සඳහා මේ මොහොතේ අපේ මනස තුල, ජීවිතය තුල වෙනස් කරගත යුතු දේ, ඇති කරගත යුතු දේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ කාරණා පහක් අපිට පැහැදිලි කළා. ඔබ මැරෙන දවස, ඔබ මැරෙන වෙලාව, ඔබ මැරෙන තැන, ඔබ මැරෙන හේතුව, මැරෙන වෙලාවට ඔබට හිතෙන දේ කවදාවත් පෙරසැලසුම් කරන්න බෑ කියලා. එයින් පස්වෙනි කාරණාව ඉතාම වැදගත්. අවසාන සිතුවිල්ල. අනිත් කාරණා හතර කොහොම වුණත් කමක් නෑ. කවදා මැරුණත්, කොතන මැරුණත්, කොයි වෙලාවෙ මැරුණත්, මොන හේතුවෙන් මැරුණත් කමක් නෑ. හොඳ හිතින් මැරෙන්න, ලස්සන හිතකින් මැරෙන්න, පැහැදිලි ප්‍රභාෂ්වර ධර්ම අවබෝධයකින් යුක්ත මනසකින් අවසාන සුසුම හෙලන්න. එහෙම වෙච්ච කිසිදු කෙනෙකුට වැරදුනේ නෑ. ධර්මානුකූල මානසිකත්වයකින් අවසන් සුසුම හෙලපු තලවවුල්ලුන්ටත් සංසාරේ ගොඩ යන්න පුළුවන් වුණා නම් මේ තරම් ශ්‍රේෂ්ඨ තැනක ඉන්න ඔබට කොහොමත් බැරි වෙන්නේ නෑ. එනිසා අද දවසේ ධර්මදේශනාවත් සසර දිනන්ඩ ඔබට මාර්ගෝපදේශයක් වේවා කියන ප්‍රාර්ථනෙන් අපි ධර්මදේශනාවෙන් නිමාවට හැරෙමු. ඔබට තෙරුවන සරණයි. සද්ධර්ම ශ්‍රවණයෙන් අපි ලබාගත් පින් ලෝකයත් ශාසනයත් සුරකින දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං.
ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු 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 අද දවසේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයන්ගෙන කටයුතු කළ දායක පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම මව්දෙමව්පියන් ඇතුළු ඥාතීන්ටත් රට දය වේඩුවෙන් දිවිපුදන ලද සියලුම රණවිරුවන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මෙපින් වේවායි අපි සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ හැමටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ හැමටත් රටවාසී ලෝවාසී පින්වත් ඔබ හැම දෙනාටමත් මේ ආශිර්වාද වේවා. සියලු යහපත නිරෝගී සුවය දීර්ඝාෂ සම්පත උදා වේවා. අද දවසේ ධර්ම දේශනාව ඔබට උතුම් ධර්ම අවබෝධය වේවා. අද දවසේ ධර්ම දේශනාව ඔබට උතුම් ධර්ම අවබෝධයේ පිණිසම වේවා. සසරේ නිවෙන දාක අපිට අද ධර්ම දේශනාවත් උතුම් ප්‍රඥා පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනෙන් ධර්ම දේශනාව දිමා කරමු. ඔබට සම්මා සම්බුදු සරණ ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වු ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජනීය හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.